ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 735 දෙනා අතරින් ආසාදිතයන් 158 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයේ. එම දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් නාරහෙන්පිට කොම්පඤ්ඤි වේදිය මහරගම පිළියන්දල බොරැල්ල සහ දෙමටගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වලින් වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක වූයේ බදුල්ලෙන් 105ක්, මහනුවරින් 94ක්, කළුතරින් 88ක්, කුරුණෑගලින් 79ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 38ක් ලෙස සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 167ක් වනවා. විදේශයන් හි සිට පැමිණි 6 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12024ක්. කොළඹ මහනගර සභා සීමාව තුළින් කොවිඩ් රෝගීන් වාර්තා වීම 149කින් පහළ ගොස් ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ඔක්තෝබර් මාසයේ 1557ක් වූ ආසාදිතයින් ප්‍රමාණය අපිට නොවැම්බර් මාසයේදී 5450ක් දක්වා වැඩි වුණා. ඒ දෙසැම්බර් මාසයේදී අපිට 4751 දක්වා අඩු කරගන්නට පුළුවන් වුණා. ජනවාරි මාසයේ තවත් 2437ක් දක්වා අඩු කරගන්නට පුළුවන් වුණා. එතකොට මේ දෙසැම්බර් මාසයේ සමග ජනවාරි මාසයේ සංසන්දනය කිරීමේදී අපිට පෙනී යනවා රෝගීන්ගේ සංඛ්‍යාව 149කින් අඩු වෙලා තිබෙන බව. මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා අප අධි අවදානම් ජනවාස වල PCR පරීක්ෂණ දිගින් දිගටම කොළඹ නගරය තුළ සිදු කරමින් පවතිනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. කොළඹ තුන, නාවල, භගවන්තලාව සහ මට්ටක්කුල යන ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවක් වනවා. මේ දක්වා මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගියා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ පුද්ගලයන් 9983 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 156,310ක්. මේ අතර ගනුදෙනුකරුවන් සමග නිරන්තරයෙන් කටයුතු කරන සිය සමාජිකයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නේ සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරණ සංගමෙන් සහ එක්සත් ජාතික සංරක්ෂා ව්‍යාපාරිකයන්ගේ සංගමේ රජයෙන් ඉල්ලා සිටිනවා.